ආයුබෝවන් යාළුවෝ හැමෝටම ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ බාස්මතී වලින් සුප්‍රීම ෆ්‍රයිඩ් රයිස් එකක් ගොඩක් රසට ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා පාටියක් වගේ වෙලාවකට කඩේ රසටම මේ රයිස් එකක් හදාගන්න විදිය ඉක්මනටම ගේන්න කියලා. ඉතින් අද මම රසකාරක දාලා ඒ වගේම නොදා මේ ක්‍රම දෙකටම රයිස් එකක් හදාගන්න විදිය ඔයාලට කියලා දෙනවා. අපේ නම් බලමු මේ සුප්‍රීම ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රසට ලේසියෙන්ම ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට බත් එක උයා ගන්න අවශ්‍ය හාල් එක ලෑස්ති කර ගන්නවා. මම මෙතන ඉදරගෙන තියෙන්නේ බාස්මති හාල්. ඇත්තටම ඔරිජිනල්ම බාස්මති හාල් නෙමෙයි. හැබැයි කඩවල වලන් ෆ්‍රයිඩ් රයිස් හදන්න ගන්නෙ මේ බාස්මති හාලම තමයි. මේ විදියට හාල් ටික ලෑස්ති කරගත්තන් පස්සේ මම මේකට වතුර ටිකක් දාලා විනාඩි 20ක් විතර පෙඟින් අරන් තියා ගන්නවා. සාමාන්‍යයෙන් බාස්මති උයන්න කලින් විනාඩි 10ක් 15ක් 20ක් වගේ කාලයක් මේ ටික පෙඟෙන්න තියලා තමයි බත් එක උයා ගන්නෙ. එතකොට හොඳ කිරි රසයක් අපිට බත් එකෙන් ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඒ විදිහට යාගත්ත බත් එක. ඊට පස්සේ ඩෙවල් එක හදාගන්න අවශ්‍ය චිකන් ටික මම මේ විදිහට ලෑස්ති කරගන්නවා. චිකන් ටික බෙද ගන්න කලින් මම මේ විදිහට මේ ටික පොඩ්ඩක් හොඳින් තඹ ගන්නවා. එතකොට අපිට තෙල් අඩුවෙන් චිකන් ටික බෙද ගන්න පුළුවන්. මේ විදිහට මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ඒ වගේම ලුණු කුඩු දාලා මේක ටිකක් හොඳින් විනාඩි 10ක් 15ක් තඹ ගන්න ඕන. දැන් මේ තියෙන්නේ විනාඩි 10ක් 15ක් විතර හොඳින් තඹ ගත්ත අපේ චිකන් ටික. ඔයාලා මේ ෆ්‍රයිඩ් රයිස් එකට රසකාරක දාන්න නැත්නම් ඔයාලට මේ වතුරක දාලා බත් එක උයා ගන්න පුළුවන්. එතකොටත් හොඳ චිකන් රසයක් ඔයාලගේ බත් එකට එකතු කර ගන්න පුළුවන්. මේ විදියට චිකන් ටික තඹ ගත්තන් පස්සේ මම මේ ටික බෙද ගන්නවා. සාමාන්‍යයෙන් මේකට කඩේ දිනම් ගන්නේ එළවලු තෙල්. මම මෙතනදී පාවිච්චි කරන්නේ පොල් තෙල්. ඔයාලත් පොල් තෙල් ගන්නවා නම් මුඩු රසක් නැති හොඳ ඔරිජිනල් පොල් තෙල් එකක් අරගන්න. මම මුලින්ම මේ විදියට චිකන් ටික තඹගෙන ඒ ටික බෙදගත්තේ අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න ලේසි වෙන්න. මොකද චිකන් වතුර දාලා බත් එක උයාගෙන මේ බෙදගන්න තෙල් වලින් ෆ්‍රයිඩ් රයිස් එක හදාගත්තම ගොඩක් හොඳ රසකට රසකාරක නොදාම අපිට රයිස් එක හදාගන්න පුළුවන් වෙනවා. චිකන් ටික බෙදගත්තන් පස්සේ ඒත් එක්කම මං චිකන් ඩෙවල් එකක් දාගන්නවා. මේ විදියට තෙල් ටික හොඳ ඉවත් කරගත්තන් පස්සේ මම මේකට තලාගත්ත ඉංග්‍රීසි දළුණු එකතු කරගන්නවා. අනිවාර්යෙන්ම ඩෙවල් එකටයි ෆ්‍රයිඩ් රයිස් එකටයි ඉංග්‍රීසි දළුණු අවශ්‍ය ප්‍රමාණයට මරගන්න. ඒ ටික හොඳ සුවඳක් එනකන් හොඳ ඉවත් වුණාන් පස්සේ මම මේකට කරපිංචි එකතු කරගන්නවා. කරපිංචන් අනිවාර්යයි. ඒ ටිකත් රත් වුණාන් පස්සේ මම මේ විදිහට කපාගත්ත ලොකු ලුණු, ඒ වගේම ලීක්ස්, අමමිරිස් සහ මාළු මිරිස් එකතු කරගන්නවා. මේ දේවල් වලට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය හැඩයකට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේ ටික හොඳ ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ මම මේ විදියට බෙදගත් අපේ චිකන් ටික දාගන්නවා. චිකන් ටික දාගත්තන් පස්සේ ආයෙත් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. සාමාන්‍යයෙන් චිකන් ඩෙවල් එකකට මාළු මිරිස් රස හොඳින් එකතු වෙන්න ඕන. ඔයාලට මේ ඩෙවල් එකට අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් ඔක්කොම ටික මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් අරගන්න පුළුවන්. චිකන් ටිකත් මේ විදියට විනාඩියක් විතර රත් කරගත්තන් පස්සේ මම මේකට කැලි මිරිස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු, ඊට අමතරව සීනි, ඒ වගේම සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම තියනවා නම් ඔයිස්ටර් සෝස් ටිකකුත් දාගන්න. ඊට පස්සේ ආයෙත් මම මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඔයාලට මේකට කැලි මිරිස් වෙනුවට චිලි පෙස්ට් උනත් දාගන්න පුළුවන්. ඒ ටික හොඳින් කලවම් කරගත්තන් පස්සේ මම මේකට කපාගත තක්කාලි ටික එකතු කරගන්නවා. ඔයාලා මේකට තක්කාලි දාගන්නකොට තක්කාලි වල මැද කොටස ඉවත් කරගෙන එකතු කරගන්න. මම මේ එකතු කරගත්ත දේවල් ඔයාලගේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. තක්කාලි ටික රත් වුණාන් පස්සේ මම මේ විදියට මේකට තක්කාලි සෝස් දාගන්නවා. තක්කාලි සෝස් නම් ටිකක් වැඩිපුර ඕන යාළුවනේ. එහෙම වැඩි වුණොත් තමයි අපේ චිකන් ඩෙවල් එක සුපිරිම රසකට කඩේ විදියටම හදාගන්න පුළුවන් වෙන්නේ. තක්කාලි සෝස් දාගත්තන් පස්සේ ලිපේ ගින්දර වැඩි කරගෙන විනාඩියක් විතර මේක හොඳ ඉවත් කරගන්න. ඊට පස්සේ ගින්දර අඩු කරලා තව විනාඩියක් විතර තියාගෙන මේක ලිපෙන් අයින් කරගන්න. මේ විදිහට තමයි මම අපේ චිකන් ඩෙවල් එක ලෑස්ති කරගත්තේ. ඊට පස්සේ මම මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න වෝක් එක ලිපෙන් තියලා ඒක හොඳ ඉවත් කරගෙන ඒකට අපි චිකන් බෙදගත්ත තෙල් ටික දාගන්නවා. තෙල් ටිකන් හොඳින් නටන කර රත් වුණාන් පස්සේ මේ විදියට හොඳින් මේක කලවම් කරගන්න ඕන. මේ විදිහට කරගත්තන් පස්සේ වෝක් එකේ බත් ඇලෙන්නේ නැති වෙන්න අපිට ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. වෝක් එකක් හරි ඔයාලා ගන්න භාජනේ හරි මේ විදිහට හදාගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගෙන මම මේකට ආයෙන් තලාගත් ඉංග්‍රීසි දළුණු එකතු කරගන්නවා.
ෆ්‍රයිඩ් රයිස් එකකට කොත්තුවකට අනිවාර්යයෙන්ම මේ දෙක අවශ්‍යයි. ඒ ටික හොඳ සුවඳක් එනකන් රත් වුණාන් පස්සේ මම මේකට බිත්තර එකතු කර ගන්නවා. බිත්තරත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්න. ගන්න ඕන නියම ප්‍රමාණයන් ටික මම මේ වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. බිත්තරෙත් මේ විදියට සාමාන්‍ය 180ක් වගේ වෙනකන් බෙද ගන්න ඕන. සම්පූර්ණයෙන්ම කරගෙනකම් බෙද ගන්න එපා. අපි මේක සම්පූර්ණයෙන්ම බෙදගන්නේ මේකට බත් එකතු කරගත්තන් පස්සේ. ඊට පස්සේ මම මේ විදියට කැරට් එක්කම අපේ උයාගත්ත බත් ටික එකතු කර ගන්නවා. ඔයාලට පේන විදියට මේ වගේ බත් එක ඇට ඇට වෙන් වෙලා තියෙන්න ඕන. බත් එක උයා ගන්න විදියත් මම වීඩියෝ එක පහලින් දාලා තියන්නම්. දැන් මේ විදියට බත් එක දාගත්තන් පස්සේ ලිපේ ගින්දර වැඩි කරලා බිත්තරෙත් එක්ක මේක විනාඩි දෙකක් විතර හොඳින් රත් කර ගන්න ඕන. ඊට පස්සේ මම මේ විදියට කෑලි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම සීනි ටිකක්, ඊට අමතරව ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු දා ගන්නවා. රසකාරක විදියට මම මේ වගේ සුප් කැටියක් එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් විතරක් ඒක දා ගන්න. ගොඩක් කට්ටිය රසකාරක දාලම හදා ගන්න විදියත් ඉල්ලපු හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඒ ටික දාගත්තන් පස්සේ මේ විදියට තව විනාඩි දෙකක් විතර වැඩි ගින්දරේ මේක හොඳින් රත් කර ගන්න ඕන. වත් ටික උඩ පයින්නකම්ම ඔයාලා මේක හොඳින් රත් කර ගන්න. මේකට ගෑස් ලිපක් තියෙනවා නම් හදා ගන්න ගොඩක් ලේසි. මම සාමාන්‍යයෙන් බාස්මතී හාල් එක උයාගන්නේ. හාල් එකට වැඩිපුර වතුර තියලා බත් ඇට ටික හොඳින් තැම්බුණාන් පස්සේ වැඩිපුර වතුර ටික පෙරලා අයින් කරලා තමයි ලෑස්ති කරගන්නේ. ඔයාලටත් ඒ විදිහට ලෑස්ති කරගත්තොත් මේ විදියට ඇට ඇට වෙන් වෙන්න බත් එක හදා ගන්න පුළුවන්. විනාඩි දෙකක් විතර මේ ටික වැඩි ගින්දරේ රත් කරගත්තාන් පස්සේ මම එකතු කරගත්ත ලුණු, කෑලි මිරිස් ඒ වගේ දේවල් අඩුද වැඩිද කියලා බලා ගන්නවා. අඩු නම් එකතු කරගන්න, වැඩි නම් ඉතින් සෝරි තමයි. එහෙම නැහැ වැඩි නම් ඔයාලා මේකට තව බත් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මම මේ විදියට ලීස් ටිකුත් එකතු කරගෙන ආයෙත් වැඩි ගින්දරේ මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ලීස් දාගත්තන් පස්සේ මේක විනාඩියක් විතර කලවම් කරගත්තම ඇති. දැන් ඔයාලට පේනවා අපේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් හොඳට ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් මම මේ විදියට මේක පිගානකට දාගන්නවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන බාස්මති වලින් ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉද්දී මේක පරිස්සමට කලවම් කරගන්න. ඇට ටික කැඩුනන් පස්සේ ඒකේ තියෙන ලස්සන ගතිය නැති වෙනවා. ඉතින් යාළුවනේ අපි සාමාන්‍යයෙන් කීරි සම්බා එහෙම නැත්නම් වෙනත් සම්බයකින් හදන රයිස් එකකට වඩා ඇත්තටම මේක මාරම රසයි. අමුතුම රසක් තියෙනවා බාස්මති වලින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදුවන් පස්සේ. ඉතින් මේකට අවශ්‍ය චිලි පේස්ට් එක හදාගන්න විදියන් ඒ වීඩියෝගේ ලින්ක් එකක් මම මේ වීඩියෝ එක පහලින් දාලා තියන්නම්. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඇත්තනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. චැනල් එක හොඳයි නම් පහල තියෙන සුදු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකටත් මොකකින් හරි යනගෙන යන්න. ඉතින් ආතල් kitchen එකේ මේ වගේම තවත් ගොඩක් රසවත් වීඩියෝ තියෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලට channel එක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන මයික් මන්ට මෙන්නම්. එතකන් යාළුවෝ ටික හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි, දීපිහිටයි.